प्रकाश विद्याव कुलाश्रेणी पसने के तमाय अभी इन्नी अभी पुते मे की मुलकोट से इवर करा दिटे मे पाड मे इलाती वर्तने वर्तने कोटस कुत्करा पूर्णाभ्यंतर परावर्तने सह काचवलिन सिदुवन वर्तने केन कोटस तमाय इतुरुवेलाती इन्नी अभी एक पार वर्तने सह पूर्णाभ्यंतर परावर्तने कलिन गिय सत्य पाडमी सारांशे बलम गिय सत्य अभी आयतने पंतिये करे अद बलमु नेद ऑनलाइन पंतिये किं करगन्न हर एतकोट मतक ऐति उन्न वर्तने कियन्ने मुकद्द कियला आलोक वर्तने कियला किव्वे आलोक किरण एक पारदृश्य माध्यक सिट තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී නැමී ගමන් කිරීමක් සිදු වෙනවා මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේදී ආලෝක කිරණ නැමීමකට ලක් වෙනවා මතක ඇති පුතේ අපි ආලෝක කිරණ නැමීමකට ලක් වෙනවා ආලෝක කිරණ වර්තනයේට හේතුවත් අපි ඉතින් ඉගෙන ගත්තා मुकद आलोक किरण विविध माध्यवल गमन करानी विविध वेगवलट आलोक किरण विविध माध्यवल गमन करानेट विनावेगवलिसमय वर्तने मिथन रूपे बलंड मे विधि अपहित मे पहालती जलय किलती वातय मालू टैंकी बाल्बे का मालू टैंकी बाल्बे का मालू टैंकी जलय तुल आलोक किरण जलय तुन गमन करते जलय तुदी आलोक किरण गमन करेगे अडवी जलय तु जले गहन माध्यान जले अंशु गण वेडी जलय तु वेगे आलोक किरण गमन करते अंशु ऐतिरलांशु अड्डी वाते आलोक किरण वाल वेगे वेटी वेगे आलोक किरण हेमीन आलोक किरण वेगे गमकरण पुलवाद्युट मे वेगे विनसाध्य देख वेकरण पुष्टे मेम किरण नमीम कट लाक्यनो जलय तुदी गमन करन पतन किरणे पतने वन किरणे मे पतन लक्ष्य दी एंदलतीयन पी क्यू की अभिलंबय लंबक रेखाव इत पसे पतन लक्ष्य दी आलोक किरण नमी गमन करण आलोक किरण नमी गमन किरीमट अभी वर्तने कियला मे नमी गमन करण किरणे वर्तन किरणे ओ बी लेस देखने वर्तन किरणे इतकोट नंग ए ओ क्याने पतन किरणे नमी गमन करण किरणे ओ बी वर्तन किरणे दमे अभिलंबय अपि एंद पतन लक्ष्ये दी लंबकव मे अभिलंबय मत अपि अभिलंबय सह पतन किरणे अतर मे कोणे अपि कियनवा पतन कोणय कियला अभिलंबयै अभिलंबे सह पतन किरणे अतर कोणे पतन कोणे अभिलंबे सह वर्तन अभिलंबे सह वर्तन किरणे अतर कोणे इतकोट वर्तन कोणे विनो इतकोट पतन कोणे मिथन वर्तन कोणे මේ කිරණය පේනවා ඇති පුතේ හොඳට බැලුවොත් වර්තන කිරණය මේ අභිලම්බයෙන් ඉවතට නැමිලා තියෙන අභිලම්බේ පැත්තට ගිහිල්ලා නැහැ අභිලම්බේ ඉවතට නැමිලා මේ පෘෂ්ඨයේ දෙසට නැමිලා තියෙනවා මේ කඩිරකින් පෙන්වන්නේ මේ කිරණයේ වර්තනය නොවි නැමීමක් සිදු නොවි ගමන් කරා නම් මෙන්න මේ මැද දැක්වෙන කඩිර कड़ी वलिन मार्गे दिगे अन्नोनी वर्तनया नौने नम मेहदी नमी मक्सिद्धवेलाती वर्तने सिदून अभिलंबे गिवतट तमाय मे वर्तने सिदूने सा उन्नगे सती खरा गिनगत्ता
आलोक वर्तने की अन्य ना एक पारदूष्य माध्य सीट तवत पारदूष्य माध्य कट गमन किरीमी दी आलोक किरण नैमी गमन किरीम मिहिदी माध्य देख वेन करना अतुरु मुहुन तेदी तमाई गमन दिशा व विनाशकरण इतकोट अभिलंब एक दिशट हो अभिलंबे इवतट नैमी गमन किरीमक सिद्वेन हो अभिलंबे दिशट එහෙමනම් අබිලම්බේ ඉවතට තමයි මෙම නැමී ගමන් කිරීම සිදුවන්නේ. ඊළඟට පුතේ අපි ඉගෙන ගත්තා ආලෝක වර්තනයේ නිසා සිදුවෙන සිදුවීම් මොනවද කියලා. ආලෝක වර්තනයේ යෙදී ආලෝක වර්තනය වෙන නිසා ආලෝක කිරණ එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ගමන් කරනකොට ආලෝක කිරණ නැමී ගමන් කරන නිසා තමයි අපට දක්නට ලැබෙන්නේ අපි වාජනීයක පතුල බැලුවොත් අපිට බඳුනේ පතුල ලිඳක පතුල ඉහළට එසවි තිබෙන බවක් පේනවා මාළු ටැංකියක් දිහා බැලුවොත් අපිට මාළුන් පේන්නේ ඒගොල්ලෝ ඉන්න සැබෑ තැන්වල නෙමෙයි තරමක් එසවි පේනවා ඉහළින් අපට පේන්නේ ජල බඳුනකට දාපු කාසියක් දිහා පැත්තෙන් බැලුවොත් අපට කාසිය එසවි පේන පේන සත්‍ය ගැඹුර නෙමෙයි අපිට පේන්නේ අපිට පේන්නේ දෘශ්‍ය ගැඹුර එය ඉහළින් පේනවා අපට මෙන්න මේ විදිහට මේදී සිදුනේ වර්තනය නිසා මේ ආලෝක කිරණ ආනතව ගමන් කරන මේ ආලෝක කිරණ ඇහැට එනකොට ජල පෘෂ්ඨයේදී නැමි තමයි අපේ ඇහැට එන්නේ අපේ ඇහැට පුළුවන් කමක් නැහැ දරුවනේ මේ ආලෝක කිරණ නැමි ගමන් කිරීම දකින්න ඇහැ දකින්නේ මේ සරල රේඛීය මාර්ගයක සරල රේඛාවක් දිගේ ආලෝක කිරණ පැමිණින ආකාරය ඒ නිසා මෙම කාසියේ ප්‍රතිබිම්බය මෙම කාසියේ අපිට පේනවා ඉහළින් තියෙනවා වගේ ජලයේ සිටින මානවයෙක් පේන්නෙත් එහෙමයි සත්‍ය ගැඹුරට වඩා අපට පෙනෙන ගැඹුර ඉහළින් තමයි අපිට පේන්නේ මේ වර්තනය නිසා දක්නට ලැබෙන යෙදී ඒ වගේම පෙන්සලක් හෝ හැන්දක් ජලය පිරුණු වීදුරුවකට දැම්මොත් අපිට පේන්නේ මේ පෙන්සල ජල පෘෂ්ඨයේදී කැඩී තිබෙන බව තමයි අපිට පේන්නේ මේ ආලෝක වර්තනයේ නිසා ඇතිවිය හැකි සිදුවීම් ප්‍රායෝගිකව අපිට දක්නට ලැබෙන අවස්ථා ඊට අමතරව ආලෝක වර්තන සිදුවෙන අවස්ථාවක් තමයි ප්‍රිස්මවලදී ආලෝක වර්තනය වෙනවා අපි දැකලා ඇති පුතේ ප්‍රිස්මයක් මගින් වර්තනය කරලා ප්‍රිස්මයකට සුදු ආලෝකයේ යොමු කරොත් ආලෝකයේ වර්තනය වෙලා ආලෝකයේ වර්ණ හතකට වින් වෙලා පෙන්නවා ඒ දෙම සමයි දේ දුන්නක දීත් වෙන්නේ දේ දුන්නකදී ආලෝක වර්තනයක් සිදු වෙනවා එතකොට දේ දුන්න මත දේ දුන්නකදී සිදු වෙන්නේ ජල බිඳිති කුඩා ජල බිඳිති ඉහළ හසේ තියෙනකොට ඒ මත පතිත වෙන හිරු කිරණ ආලෝක කිරණ වර්තනය වෙලා වර්තනයේ අමතරව හැබැයි සුදු ආලෝකයේ හැදිලා තියෙන වර්ණ හතට වින්වීම පීකට කියන අපකිරණය කියලා වර්ණ හතට වින්වීමත් සිදු වෙනවා වර්ණ හතට වින්වීමත් සිදු වෙනවා ඒ නිසා ඇත්තටම ආලෝක වර්තනයේ යෙදීම් තමයි දේ දුන්නක් ඇතිවීම වගේ දේවල් ගන්න පුළුවන් ඔන්න එතකොට අපි ඊගෙන ඒ දක්වා අපි කතා කරා සාකච්ඡා කරා අද පාඩම තමයි මෙන්න මෙතනින් එහාට තියෙන්නේ ආලෝක වර්තනයේ සිදු වෙන ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය මොනවද කියන එක. මොකද වර්තනයේදී ආලෝක කිරණ අබිලම්බය දිසට නැමිනවද අබිලම්බයෙන් ඉවතට නැමිනවද කියලා තීරණය වෙන්නේ පුතේ ඒවා ගමන් කරන මාධ්‍ය අනුව. හැබැයි ආලෝක කිරණයක් කිසියම් මාධ්‍යයකට පළමු මාධ්‍යයෙන් දෙවන මාධ්‍යයට ලම්බකව පතනිය වුණොත් ලම්බකව පතනේ වුණොත් ගමන් මාර්ගයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්තනය සිදු වෙන්නේ වර්තනයක් සිදු වෙන්නේ නැහැ. ආලෝක කිරණ නැමී ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. පළමු මාධ්‍යයෙන් දෙවන මාධ්‍යයට ලම්බකව පතිත වුණොත් විතරයි එහෙම වෙන්නේ. හැබැයි ආනතව පතිත වුණොත්
इतने किरण बलान मेवा मेम किरण पतिवे आनतव आनतव पतिवे किरण वर्तने लाला गमन करण देवन माध्यट अभिलांबियमद අබිලම්බයෙන් ඉවතට නැමිනවද කියලා තීරණය වෙන්නේ කොහොමද කියන්නේ දැන් මෙතන පේන වැටි මෙතන නැමිලා තියෙන්නේ අබිලම්බයෙන් ඉවතට මේ අබිලම්බයෙන් ඉවතට මේ නැමිලා තියෙන්නේ අබිලම්බයෙන් ඉවතට මේ නැමින්න පුළුවන් මෙන්න මේ ආකාරයට අබිලම්බය දෙසට මේ පැත්තට අබිලම්බයට කිට්ටු වෙන්න පුළුවන් නේද එතකොට කොහොමද එහෙම වෙන්නේ ඒක අබිලම්බයෙන් දෙසට නැමිනවද ඉවතට නැමෙනවද කියලා තීරණය වෙන්නේ එම කිරණ ගමන් කරන කුමන මාධ්‍ය අණුවද කියන එක. දැන් අපි මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. පාරදුෂ්‍ය මාධ්‍ය ආලෝකී ගමන් කරන පාරදුෂ්‍ය මාධ්‍ය වර්ග දෙකක් තිබෙනවා. ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය. මේ නම කියනකොට පුතේ අපිට තේරෙනවා ගහනතර මාධ්‍යයක අංශු ඝනත්වය වැඩි. ගහනතර මාධ්‍යයක අංශු ඝනත්වය වැඩි. හැබැයි මේ අංශු ඝනත්වය වැඩි නිසාම අංශු ඝනත්වය වැඩි නිසාම පුතේ ආලෝකයේ වේගය ආලෝකී ගමන් කරන වේගය අඩු වෙනවා. ආලෝකයේ ගමන් කරන වේගය අඩු වෙනවා. ඒ නිසා ගහන මාධ්‍ය කියන්නේ ආලෝකය ගමන් කරන වේගය අඩු මාධ්‍ය වලට ආලෝකය ගමන් කරන වේගය අඩු මාධ්‍ය වලට තමයි පුතේ අපි ගහනතර මාධ්‍ය කියන්නේ. ඒ වගේ අංශු ඝනත්වය වැඩි. ඒ නිසා ආලෝකයට වේගයෙන් ගමන් කරන්න බැහැ. අපි දන්නවා ජලය වීදුරු ආලෝකය ගමන් කරන වේගය වීදුරු ආලෝකයේ ගමන් කරන වේගය අඩුයි. අපි නිකන් සරලව හිතන්න බලන්න දැන් සින්නක පිරුණු බස් එකක අපි නැග්ගොත් පුතේ අපිට ඉක්මනට ඉස්සරහට යන්න බෑ මොකද අපි සෙනග වැඩියෙන් ඉන්න නිසා අපිට වේගයෙන් ඉස්සරහට යන්න බෑ මොකද අංශු ඝනත්වය ප්‍රමාණය වැඩි නිසා ගහනතර මාධ්‍යයක් කියන්නේ මේ අංශු ඝනත්වයේ වැඩි මාධ්‍යයක් නමුත් අපි එහෙම කියන්නේ අපි කියන්නේ ආලෝකයේ ප්‍රකාශ විද්‍යාවට අනුව ආලෝකයේ ගමන් කරන වේගය අඩු නම් ඒක ගහනතර මාධ්‍ය. ගහනතර මාධ්‍යයකට තියෙන උදාහරණය එතකොට ජලය සහ වීදුරු. ජලය සහ වීදුරු තමයි ගහන මාධ්‍ය වගේ ආලෝකයේ ගමන් කරන වේගයේ ඉත්තා අඩුයි. හැබැයි අපි බැලුවොත් විරලතර මාධ්‍ය නමේම තියෙන තේරුම අපි මේ වගේ ආලෝකයේ ගමන් කරන වේගයේ පුතේ පාඩම් තියෙන්න ඕනේ. අපි නිකන් බැලුවොත් ඒක ජලයේ තුල ආලෝකයේ ගමන් කරන වේගය 2.25 වැඩි කිරීම 10.8 ms ඍණ 1 වීදුරු වල ගමන් කරන වේගය ඊටත් වඩා අඩු 1.97 වැඩි කිරීම 10.8 ms ඍණ 1 තප්පරයට මීටර් 1.97 වැඩි කිරීම 10.8 ජලයේ තුලට වඩා වීදුරු වල ආලෝකයේ වේගය ගමන් කරන වේගය අඩුයි මොකද ජලයටත් වඩා අංශු ගහනයි ඝනත්වය වැඩි අංශු ඝනත්වය වැඩි වීදුරු වල දැන් ගහනතර මාධ්‍ය අපිට මතක නිසා විරලතර මාධ්‍ය අමුතුයි මතක තියාගන්න දෙයක් නැහැ විරලතර කියන්නේ එතකොට ආලෝකයේ ගමන් කරන වේගය වැඩි මාධ්‍ය ආලෝකයේ ගමන් කරන වේගය වැඩි මාධ්‍ය ආලෝකය ගමන් කරන වේගය වැඩි මාධ්‍ය වලට අපි කියනවා
විරලතර මාධ්‍ය කියලා උදාහරණ තමයි වාතයේ විරලතර මාධ්‍ය අපිට වාතයේ වේගින් ආලෝකයේ ගමන් කරනවා අපි වාතයේ ආලෝකය අපි දන්නවා විදුලි චුම්බක තරංග වර්ගයක් ඒ නිසා ආලෝකයේ ආලෝකයේ වාතයේදී වේගය 3 වැඩි කිරීම 10^8 ms ඍණ 1 කියලා තරංග පාඩමේදී ඉගෙන ගත්තා. ඒතර වාතයේ විරලතර මාධ්‍ය එතම රික්තකයත් විරලතර මාධ්‍ය ආලෝකයේ වේගය වැඩි මාධ්‍ය වාතයේදී 3 වැඩි කිරීම 10^8 වෙනවා. එතකොට ආලෝකයේ වේගයෙන් ගමන් කරන මාධ්‍ය වේගය වැඩි මාධ්‍ය වලට කියන විරලතර මාධ්‍ය ආලෝකය වේගය අඩු මාධ්‍ය ගහනතර මාධ්‍ය අපි ඉගෙන ගන්න ගහනතර මාධ්‍ය ජලය සහ වීදුරු විරලතර මාධ්‍ය තමයි වාතය. හරි පුතේ පැහැදිලි ඇති නේද? හරි. දැන් එහෙනම් ගහනතර මාධ්‍ය සහ විරලතර මාධ්‍ය ඉගෙන ගත්ත නිසා ඒ අනුව වර්තනයේ සිදුවන්නේ කොහොමද කියලා ඔයලා බලමු. දැන් මේ රූපේ පෙන්වලා තියෙනවා පුතේ ආලෝක කිරණයක්. අපි අර මාළු ටැංකියක තියෙන බල්බ් එකක් ගැන කතා කරනකොටත් මේක ඉගෙන ගත්තා. මෙතෙන්දී ආලෝක කිරණේ යන්නේ පේනවා ඇති ගහනතර මාධ්‍යක ඉඳලා විරලතර මාධ්‍යයට. අපි බලමු අපි හිතමු මේ පහළ තියෙන ජලය කියලා. පහළ තියෙන ජලය මේ ජලයේ තියෙන ජලය උඩ තියෙන මේ මෙතන පෘෂ්ඨයේ තියෙන මේ පෘෂ්ඨය ඉඩ තියෙන්නේ වාතය. අපි දන්නවා දැන් ජලය ඉගෙන ගත්ත ජලයේ ගහන මාධ්‍යයක් වාතයේ විරල මාධ්‍යයක්. දැන් මේ ආලෝක කිරණේ යන්නේ ජලයේ ඉඳලා වාතයට නබිලම්බ ඇඳලා තියෙනවා. ජලයේ ඉඳලා වාතයට ආලෝක කිරණේ යනවා. ජලයේ ගහන මාධ්‍යය ගහන සිට විරලට ආලෝක කිරණේ යනකොට වේගය අඩුවෙන් යන්නේ ජලයේදී වාතයේදී එකවරම වේගය වැඩි වෙනවා. ඒ නිසා අභිලම්බයෙන් ඉවතට නැමෙනවා. පේනවා ඇති අභිලම්බයෙන් ඉවතට නැමෙනවා. ඇත්තටම වර්තන කෝණයේ වැඩි මෙන්න මේ පතන කෝණයට වඩා මෙතන පතන කෝණය I මෙතන වර්තන කෝණය R එතකොට I'ට වඩා R වැඩි වෙනවා. අයිට වඩා R වැඩි වෙනවා. අභිලම්බයෙන් ඉවතට නැමිනවා. ගහන විරල ඉවතට කියලා පාඩම් තියෙන ඕනි. බහුවර්ණ ප්‍රශ්නවලත් ඔයක රූපේ දීලා අහනවා කිරණ නිවරදිව දක්වා තිබෙන්නේ කුමන පිළිතුරේද කියලා. අපි ගහන විරල ඉවතට කියන සිද්ධාන්තයේ මතක තියෙන්න ඕනි පුතේ. ගහන විරල අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. ඉවතට නැමිනවා ඇත්තටම. ගහන විරල ඉවතට මතක තියෙන්නේ ගහන විරල ඉවතට ගහන විරල අභිලම්බයෙන් ඉවතට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවා නම් අභිලම්බයෙන් ඉවතට ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවා නම් කිරණ නැමෙන්නේ අභිලම්බයෙන් ඉවතට. දැන් ඒක මතක නිසා අනිත් ඒකේ විරුද්ධ පැත්තේ නම් අනිත් පැත්තට වෙන්නේ පැයි නේද? ගහන විරල ඉවතට නම් විරල සිට ගහන මාධ්‍යයකට આવොත් අභිලම්බය දෙසට නැමෙන්න ඕනි. මේ තියෙන්නේ මේ කිරණේ එන්නේ විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයට. මේ පහල තියෙන්නේ විරල මාධ්‍ය උඩ තියෙන ගහන මාධ්‍ය. එතකොට මේ බලන්න විරල මාධ්‍ය. අපි හිතමු මේ කිරණේ යන්නේ වාතයේ ඉඳලා ගහන මාධ්‍ය ජලයට යනවා. නැත්නම් වීදුරු වලට යනවා කියලා හිතමු. මොන වාතයේ ඉඳලා කිරණේ යන්නේ ජලයට නැත්නම් වීදුරු වලට. මේ වාතයේදී කිරණ වේගින් ගමන් කරනවා. වේගින් ගමන් කරලා ජලයේදී එකපාරම වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනකොට විරල සිට ගහනට යනවා නම් අභිලම්බය දෙසට නැමෙනවා. පේන නැති මේ අභිලම්බය දෙසට අභිලම්බයේ පැත්තට අභිලම්බයෙන් ඉවතට නෙමේ පුළුවන් තරම් අභිලම්බය දෙසට නැමෙනවා. එහෙනම් විරල ගහන විරල මාධ්‍යයක සිට
ගහන මාධ්‍යයකට යනවා නම් විරල ගහන දෙසට අබිලම්බය දෙසට විරල ගහන අබිලම්බය දෙසට ගහන විරල ඉවතට විරල ගහන දෙසට විරල සිට ගහන මාධ්‍යයකට යනවා නම් අබිලම්බයේ දෙසට නැමිනවා ගහන විරල ඉවතට අතකද ගහන විරල ඉවතට විරල ගහන දෙසට අබිලම්බය දෙසට පිට මේක හොඳට මතක තියෙන්න ඕනි ගහන සහ මාධ්‍ය විරලතර මාධ්‍ය බලන්න වාතය සහ වීදුරු නම් ගහන මාධ්‍ය වීදුරු වාතයේ විරල මාධ්‍ය එතකට වාතය වීදුරු සහ ජලය නම් වීදුරු සහ ජලය ගත්තොත් මේ දෙකෙන් වීදුරු ගහන මාධ්‍ය ජලය විරල මාධ්‍ය ජලය සහ වාතය ගත්තොත් මේ දෙකෙන් ආලෝකයේ වේගය අඩු ජලයේ ආලෝකයේ වේගය වැඩි වාතයේ ඒ නිසා ජලයේ ගහනයි වාතයේ විරල වාතය සහ රික්තකයේ ගත්තොත් පුතේ වාතය වාතය අංශු තියෙනවා රික්තකයේ අංශු නැහැ ඒ නිසා ගහන මාධ්‍ය වාතයේ රික්තකය විරල මාධ්‍ය රික්තකයයි ජලයයි ගත්තොත් ජලයේ ගහන මාධ්‍ය රික්තකය විරල මාධ්‍ය එතන ගහන සිට විරලට නම් ගහන විරල ඉවතට ගහන මාධ්‍යක ඉඳලා විරල මාධ්‍යකට එනවා නම් අබිලම්බෙන් ඉවතට ගමන් කරනවා විරල මාධ්‍යක සිට විරල ගහන අබිලම්බය දෙසට නැමෙනවා විරල ගහන අබිලම්බය දෙසට නැමෙනවා අන්න ඒ නිසා තමයි පුතේ අපි ඉගෙන ගත්තා අර වීදුරු කුට්ටියක සිදුණු වර්තනය අපි ඇඳා කොහොමද ඇඳේ මතක ඇති මේකින් මේ මේ පෙන්නකින් කෙලින් ඉරි අඳින්න බෑ පුතේ කමන්නේ අපි ටිකක් බලමු මෙන්න මේ විදිහට වීදුරු කුට්ටිය ඇඳ මතක ඇති අන්නම වීදුරු කුට්ටිය ඊට පස්සේ දැන් මතක ඇති මේකට අපි ලේසර් කිරණයක් යොමු කරා ලේසර් කිරණයක් යොමු කරාම ආලෝක කිරණය මෙන්න මෙහිම ඔන්නෝම කිරණේ ඇඳා ඔන්න පතන කිරණේ දැන් මේ පතන කිරණේ ආවේ කොහින්දලද මේ වාතයේ වාතය මේ තියෙන්නේ වීදුරු කුට්ටිය වීදුරු මේ ආයේ තියෙන්නේ ඒ වාතය මතක ඇති මේක අඳිනකොට සර් මෙතන ඇඳි කිරණය කොහොමද මේ කිරණේ වර්තනිය උන් නැත්තම් මෙන්න මේ විදිහට යන්නේ ඔන්න ඔය විදිහට නමුත් වර්තනිය වෙනවා මොකද එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට කිරණ ඇතුල් වෙන නිසා එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ඇතුල් වීමේදී හැම පෘෂ්ඨයේදී ආලෝක කිරණ වර්තනයට ලක් වෙනවා දැන් මෙන්න මෙතනදී මේ කිරණේ ඇඳි සර් මේ අබිලම්බයෙන් ඉවතට මෙන්න මේ පාරේ නෙමෙයි ඇඳි ඒක ඇඳි මෙන්න මේ අබිලම්බයට කිට්ටු ඔන්න ඔය විදිහට ඇඳි පහළට එනවා ඔන්න ඔය විදිහට තමයි පහළට ඇඳි ඔන්න ඔය විදිහට පහළට ඇඳි මේ අබිලම්බය දෙසට නේද නැමුනේ අබිලම්බය දෙසට නමල තමයි ඇඳි ඇයි ඒ ඇඳි වාතය විරලයි වීදුරු ගහන මේ දැන් ඉගෙන ගත්ත විරල සිට ගහන මාධ්‍යයකට එනවනම් අබිලම්බය දෙසට නැවෙනවා කියලා විරල ගහන විරල සිට ගහන නම් අබිලම්බය දෙසට අබිලම්බය දෙසට නැමේ ඔන්න ඊට පස්සේ ඒ කිරණේ කොහෙටද යන්නේ ඊට පස්සේ කිරණේ යනවා වීදුරු හරහා ගිහිල්ලා වර්තන කිරණය වීදුරු කුට්ටියෙන් එළියට යනවා එළියට යන කිරණය අපි කියනවා නිර්ගත කිරණය කියලා මෙහිදී මේ පෘෂ්ඨයේදීත් වර්තනයක් සිදු වෙනවා ඇයි වීදුරු කියන්නේ පාරදුෂ්‍ය මාධ්‍ය නැවත වාතය කියන පාරදුෂ්‍ය මාධ්‍යයට යන්නේ එතකොට එක් පාරදුෂ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදුෂ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී නැමී ගමන් කරනවා දැන් මෙතෙන්දී නැමෙන්න නැවතම නැවතාවක් වර්තනීය සිදු වෙනවා දැන් කොහෙටද නැමින්නේ බලන්න පුතේ සර් මේක ඇන්දේ මෙන්න මේ අබිලම්බය පැත්තට කරලා මෙන්න මේ විදිහට නෙමෙයි අබිලම්බය පැත්තට නෙමෙයි මෙන්න මේ පැත්තට අබිලම්බයෙන් ඈතට තමයි එයා ඇන්දේ අබිලම්බයෙන් ඈතට තමයි ඇන්දේ ඇයි අබිලම්බයෙන් ඈතට ඇන්දේ මෙන්න මේ පැත්තට ඇන්දේ මේ අබිලම්බයෙන් ඈතට ඇන්දේ ඇයි ඒ මේ කිරණ එන්නේ කොහෙද බලන්න
गहन सीट विरल माध्य कट वीदुरु गहन है देंगे अन्य विरल माध्य कट एना विरल गहन देशट नाम गहन विरल गहन सीट विरल नाम इवतट गहन विरल इवतट ने मीन एनी सातमाय मिन्न मिहिम एंदे गहन विरल इवतट अपि एंदे गहन विरल इवतट एंदे पहेदिलित दरुने पहेदिलियति उन्ना माध्यवल एना विरल गहन दिसट गहन विरल इवतट गहन विरल इवतट हर इट पश्य अपि मे किगिन गत्ता वर्तने पिलिबंद आलोक वर्तने नियम देख आलोक वर्तन नियम देख इगिन गत्ते आलोक वर्तने पिलिबंद नियम देखा तीन परावर्तन नियम वगेम तम एक वर्तन नियम एक आलोक वर्तन नियम फलविनी एक तम पतन किरणे पतन लाक्षी यदि अभिलंबे वर्तन किरणे एकम तलेक पीटनु බලන්න මෙතන පතන කිරණය අබිලම්බය පතන ලක්ෂයේදී අබිලම්බය එතකොට වර්තන කිරණය එකම තලයක පිහිටනවා එකම තලයක පිහිටනවා වර්තන නියමයේ දෙක තමයි අපි ඒකට කියනවා පුතේ ස්නෙල්ගේ නියමය කියලා ස්නෙල් කියන විද්‍යාඥයා මේක ඉදිරිපත් කරේ අර පරාවර්තන නියමවලදී නම් දරුවනේ අපි ඉගෙන ගත්තා පතන කෝණයේ අගය පරාවර්තන කෝණයට සමානයි කියලා. ඒක පතන පරාවර්තන නියමය. නමුත් දැන් මේ වර්තන නියමේදී වර්තනයේදී මේ පතන කෝණයේ අගය මේ වර්තන කෝණයට සමාන වෙන්නේ නැහැ. මොකද අභිලම්බය දෙසට නැමෙනවා එහෙම නැත්නම් අභිලම්බයෙන් ඉබදට ලැබෙනවා. මේ කෝණ දෙක සමාන නැහැ. හැබැයි ස්නෙල් කියන විද්‍යාඥයා හොයාගත්ත මොකද්ද? පතන කෝණේ සයින් අගය තියෙනවනේ. පතන කෝණයට අපිහිතමු අංශක 30යි කියලා. ඒතර අංශක 30ට අදාළ සයින් නගයක් තියෙනවා. සයින් වගුවෙන් බලන්න පුළුවන් අපිට ඒක. ඒතර පතන කෝණේ සයින් නගය ගන්න. ඊළඟට අංශක 30කින් පතනේ කරාට පස්සේ ඒක වර්තනය වෙනවනේ. එතකොට වර්තන කෝණේ අපිහිතමු අංශක 20යි කියලා පුතේ. අභිලම්බයේ දෙසට නැමිලා පතන කෝණේ අංශක 20යි කියලා. එතකොට පතන කෝණේ අංශක 20ට අදාළ සයින් වගුවේ තියෙනවා අංශක 20ට අදාළ සයින් නගය. ස්නෙල් කියන විද්‍යාඥයා හොයාගත්තා. මේ පතන කෝණේ සයින් නගය වර්තන කෝණේ සයින් නගයට දරන අනුපාතය මාධ්‍ය දෙක සඳහා නියතයක් කියලා. පතන කෝණය වෙනස් කර කර වර්තන කෝණය ලබා ගත්තා. ඊට පස්සේ මේ එක එක කෝණවල සයින් අගය පතන කෝණේ සයින් නගේ බෙදුවා වර්තන කෝණේ සයින් නගේ. එතකොට මේ අනුපාතය හැම විටම නියතයක් කියලා හොයාගත්තා. ඒක තමයි ස්නෙල්ගේ නියමය. මේ නියතයට වර්තනාංකය කියලා නම් කරා ස්නෙල් කියන විද්‍යාඥයා. මෙම නියතය එම මාධ්‍ය දෙක සඳහා වර්තනාංකය කියලා නම් කරා. එතකොට ස්නෙල්ගේ නියමයට අනුව සූත්‍රයේ තමයි වර්තනාංකය සමානයි පතන කෝණේ සයින් නගේ පතන කෝණයට i කියලා කියනවා ඒ නිසා sin i වර්තන කෝණයට කියන්නේ r කියන සංකේතේ ඒ නිසා sin r එතකොට වර්තනාංකයේ සමානයි sin i බෙදීම sin r මේකෙන් ගැටලු බොහෝ විට විභාගයට එන්නේ නැහැ පුතේ sin i වලගේ දෙන්න පුළුවන් sin r වලගේ එහෙමනම් දෙනවා දීලා තමයි ගාන හදන්න වෙන්නේ වර්තනාංකයේ සෙවීම පිළිබඳ ගැටලු බොහෝ විට විභාගයට ඉන්නේ නැහැ මේ අවුරුද්දේ මේ සමීකරණය ලියන්න ආවා වර්තනාංකයේ පිළිබඳ සමීකරණය ඔන්න මේ අවුරුද්දේ මේ පරාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනීය කියන කොටසින් ප්‍රශ්නයක් ආවා එහෙනම් මතක ඇති වර්තන නියම දෙක මොනවද පතන කිරණය පතන ලක්ෂයේදී අභිලම්බය සහ වර්තන කිරණය එකම තලයක පිහිටයි දෙක පතන කෝණයේ සයින් නගේ වර්තන කෝණයේ සයින් නගේට දරන අනුපාතය නියතයක් මෙම නියතය වර්තනාංකයේ ලෙස හඳුන්වනවා එච්චර තමයි වර්තනීය පිළිබඳ මූලික කාරණා ටික ඊළඟට අපි බලමු පුතේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය
මේ වීඩියෝ එක බලලිමු. මේ තියෙන්නේ ජලයේ සිට ආලෝක කිරණ යොමු කරන්නේ ජල බඳුනකට. මේ තියෙන්නේ ලේසර් ටෝච් එකකින් ආලෝක කදම්බයක් යොමු කරනවා පුතේ ජලයට. බලමු අපි මොකද වෙන්නේ කියලා. මේ විදිහට ඔන්න ජල පෘෂ්ඨයේ වැදුනට පස්සේ පේනවා ඇති ආලෝක කිරණ මේ වාතයට ගමන් නොකර ජලයේ සිටාව ජලයේ සිට මේ උඩට එන්නේ නැහැ. වාතයට ගමන් නොකර නැවත ජලයටම හැරිලා යන බවක් තමයි මෙතන පේන්නේ මේ. දැන් නැත්තම් උඩට එන්නේ නැහැ නේද? එම කිරණ මේ ජලයටම නැවත හැරිලා යනවා. පේන ඇති මේ ආලෝක කිරණය බීකරය තුලටමයි ගමන් කරන්නේ. ඔන්න බලන්න මෙතන නතර කරමු. මේ ආලෝක කිරණය මේ ලේසර් කදම්බේ ලේසර් ආලෝක කිරණේ එනවා. මේ දැන් වර්තනය සිදු වුණා නම් ජලයේ සිට මෙන්න මේ උඩට වාතයට යන්න ඕනි, ඉහළ කොටසට යන්න ඕනි. නමුත් දැන් මෙතෙන්ට සිදු වෙලා තියෙන්නේ ආලෝක කිරණ ජලය තුල ගමන් කරලා ඒ නැවතත් ජලය තුලටම සම්පූර්ණයෙන්ම පරාවර්තනය වෙලා තියෙනවා. ආලෝක කිරණ යම් පෘෂ්ඨයක වැදී එම මාධ්‍යයටම නැවත හැරිලා යනවා නම් ඒක පරාවර්තනයක්නේ. මෙතන වර්තනය කියන සිදුවීම සිදු නොවි සම්පූර්ණයෙන්ම නැවත කිරණ පරාවර්තනයක් සිදු වෙලා තියෙනවා. දැන් ඇයි මෙහෙම වුනේ? ජලයේ සිට කිරණ වාතයට නොපැමිණි එම මාධ්‍යයටම ගමන් කරේ ඇයි කියන එක තමයි මේ සිද්දේ ඇත්තටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනේ. ඇයි එහෙම වුනේ? අපි ඒකට හේතුව බලමු. මෙන්න මෙතෙන් ටියුට් එකේ මෙන්න මේක ඇති පුතේ. මේ පේනවා ඇති, අපි අර කලින් කතා කරා සර් කලින් කිව්වා යම් මාධ්‍ය දෙක පෘෂ්ඨයට ලම්බකව පතිත වෙන කිරණ පුතේ වර්තනය සිද්ධ වෙන්නේ නැහැ. මේ කෙලින්ම උඩට යනවා පේනවා ඇති. හැබැයි දැන් මෙතන බලන්න මේ පළවෙනි කිරණය බැලුවොත් පුතේ මේ තියෙන්නේ පළවෙනි කිරණය. මේ පළවෙනි කිරණය අංශක පතන කෝණය අංශක 20යි. ඒතර දැන් මේ කිරණ ගමන් කරන්නේ ජලයේ ඉඳලා වාතයට. ජලයේ ඉඳලා වාතයට මේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ වාතය. ජලයේ ඉඳලා වාතයට. දැන් ජලය කියන්නේ මොන මාධ්‍යයක්ද? ගහන මාධ්‍යය. වාතය කියන්නේ මොන මාධ්‍යයක්ද? විරල මාධ්‍යයක්. අපි ටිකකට කලින් ඉගෙන ගත්තා ගහන විරල ඉවතට නැමෙනවා කියලා. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවනම් ඉවතට නැමෙනවා. ඉවතට නැමෙනවා. රූපේ බලන්න මේ ඉවතට නැමිලා දින අභිලම්බයෙන් ඉවතට. ඒ නිසා පතන කෝණ අංශක 20යි වර්තන කෝණ අංශක 27යි. ඉවතට නැමුණා. ඊළඟ දෙවෙනි කිරණේ බලන්න. දෙවෙනි එක අපි පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරමින් යනවා. දෙවෙනි අවස්ථාවේදී පතන කෝණේ අංශක 30ක් කරා. පතන කෝණේ අංශක 30ක් කරාම වර්තන කෝණයත් තවදුරටත් වැඩි වෙනවා. තවදුරටත් ඉවතට නැමෙනවා. ඒ නිසා වර්තන කෝණේ අංශක 42ක් වෙනවා. අභිලම්බයෙන් තවත් ඉවතට නැමිලා. අපි පතන කෝණය තවත් වැඩි කරනවා. පතන කෝණේ අංශක 40ක් දක්වා වැඩි කරනවා. එතකොට වර්තන කිරණය තවත් ඉවතට නැමෙනවා. තවත් ඉවතට නැමිලා වර්තන කෝණේ අංශක 59ක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි පතන කෝණේ අංශක 49ක් කරනවා. මේ තියෙන්නේ පතන කෝණය අංශක 49ක් කරනවා. ජලයේදී පතන කෝණේ අංශක 49ක් කරනවා. එතකොට වර්තන කිරණය තවත් නැමිලා තවත් අභිලම්බයෙන් ඉවතට නැමිලා වර්තන කිරණය අදාළ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරනවා. අදාළ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරනවා. අතුරු මුහුණත දිගේ ගමන් කරනවා. අදාළ මාධ්‍ය වෙන් කරන අතුරු මුහුණත දිගේ ගමන් කරනවා කියන්නේ වර්තන කෝණ අංශක 90ක් වෙනවා කියන එක.
වර්තන කෝණ්‍යාංශක 90ක් වෙනවා කියන එක. මේ වර්තන කෝණ්‍යාංශක 90ක් වෙනකොට පතන කෝණ්‍යාංශක 49යි පුතේ. මේ වර්තන කෝණ්‍යාංශක 90ක් වීම එහෙම නැත්නම් වර්තන කිරණය අදාළ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ අතුරු මුහුණත දිගේ ගමන් කරන අවස්ථාවේදී පතන කෝණයට විශේෂ නමක් කියනවා. ඒ තමයි අවදි කෝණය කියන නම. ඒ තමයි අවදි කෝණය. ඒ තමයි අවදි කෝණය. මේකට කියනවා C අකුර යොදා ගන්න අවදි කෝණය කියලා කියනවා. අවදි කෝණය නැත්තම් අවදි කෝණය සංකේතය C අකුර. එහෙනම් අවදි කෝණය කියන්නේ මොකටද? වර්තන කෝණ්‍යාංශක 90ක් වන විට පතන කෝණයට අපි අවදි කෝණය කියලා කියනවා. එහෙම නැත්නම් වර්තන කිරණය අදාළ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ අතුරු මුහුණත දිගේ ගමන් කරන විට ගහන මාධ්‍යයේ තිබෙන පතන කෝණය තමයි අවදි කෝණය කියන්නේ. දැන් ඊළඟ අවස්ථාව නං අවදි කෝණ අවස්ථාව තියෙනවා. ජලයේ නම් අංශක 49. අපි යම් විදිහකට 49ට වඩා දශමයක් හෝ වැඩි කරලා පතන කෝණය යොමු කරොත් දැන් මෙතන අංශක 60ක් යොමු කරලා තියෙනවා. අවදි කෝණයට වඩා වැඩි වුණ ගමන් වර්තන කිරණය තවදුරටත් නැමෙනවා. තවදුරටත් නැමුණම හැබැයි එම කිරණය නැමෙන්න සිද්ධ වෙන්නේ ජලය තුල දිටමයි ජලයටමයි. ඒ කියන්නේ වර්තනය සිදුවීම වර්තන සංසිද්ධිය එතනින් නැති වෙලා ගිහිල්ලා පරාවර්තන සිද්ධියක් පටන් ගන්න. පරාවර්තන සිදුවීමක් සිදු වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා පුතේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණ යන්න ඕනි. එතකොට තමයි අභිලම්බයෙන් ඉවතට නැමෙන්නේ. ගහන සිට විරල මාධ්‍යයට ආලෝක කිරණ ගමන් කිරීමේදී පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි වූ විට කිරණ එම මාධ්‍යයටම හැරී ගමන් කිරීමට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. අනිවාර්යයෙන් මේ උත්තරේ මෙන්න මේ වචන ටික ලියලා තියෙන්න ඕනි. ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යකට ආලෝකය ගමන් කිරීමේදී ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ආලෝකයේ ගමන් කිරීමේදී පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි වූ විට අවදි කෝණයට ගමන් කරොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ. පෘෂ්ඨයේ දිගේම යනවා. අවදි කෝණයට වඩා වැඩි වූ විට කිරණ එම මාධ්‍යටම හැරී ගමන් කිරීම හැරිලා ගමන් කරන එකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේ හතර වෙන කිරණේ බලන්න, මේ මෙම කිරණේ බලන්න. මේ අංශක 60යි, ජලයේ අවදි කෝණයේ අංශක 49යි පුතේ. වීදුරු වල හොයාගෙන තියෙන අංශක 42යි කියලා. ජලයේ අවදි කෝණයේ අංශක 49ක් නිසා 60ක් වුණ ගමන් කිරණ එම මාධ්‍යයටම හැරිලා ගමන් කරන. මෙතෙන්දී මම පැහැදිලි කරනවා මේ තියෙන්නේ ගහන සිට විරල මාධ්‍යයට ආලෝක කිරණ ගමන් කරන්නේ අභිලම්බයෙන් ඉවතට නැමෙන.
පැහැදිලිය ඇති පතන කෝණයට වඩා වර්තන කෝණය r වැඩි දැන් අපි පතන කෝණය වැඩි කරමින් යන පතන කෝණය වැඩි කරමින් යනකොට වර්තන කෝණය තව දුරටත් වැඩි වෙමින් තව දුරටත් ඉවතට නැමෙමින් ගමන් කරනවා මේ ඉවතට නැමෙන්න නැමෙන්න ඉවතට නැමින කිරණය ලං වෙන්නේ දෙවන පළමු මාධ්‍යයේ පෘෂ්ඨයේ දෙසට අතුරු මූණත දෙසට තමයි කිරණය ලං වෙන්නේ ඊළඟ අවස්ථාව බලමු මේ තියෙන තුන්වෙනි අවස්ථාව අපි යම් කෝණයකදී යම් පතන කෝණයේ වැඩි කරගෙන මිණ යන අවස්ථාවක යම් අවස්ථාවක වර්තන කෝණයේ අංශක 90ක් වෙනවා ඒ කියන්නේ වර්තන කිරණය අදාළ මාධ්‍ය වෙන් කරන අතුරු මූණත දිගේ ගමන් කරනවා වර්තන කෝණයේ අංශක 90ක් වෙනවා මේ වෙලාවේ පතන කෝණයට කියන්නේ අවදි කෝණය කියලා අවදි කෝණයේ සංකේතය C අවසාන අවස්ථාව බලන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවන අවස්ථාව පතන කෝණයේ අගය මේ I3 කියන කෝණය පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි කරපු ගමන් කිරණ එම මාධ්‍යයටම හැරිලා ගමන් කරනවා ඒ කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවෙනවා එහිදී පරාවර්තන නියමයට අනුව පතන කිරණ කෝණය පරාවර්තන කෝණයට සමාන වෙනවා ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවෙන්නේ නම් පුතේ කාරණා දෙක සම්පූර්ණ වෙන්න ඕනේ පළවෙනි කාරණාව ආලෝක කිරණ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන්න ඕනේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන්න ඕනේ දෙවෙනි කාරණාව පතන කෝණයේ අගය අවදි කෝණයේ අගයට වඩා වැඩි වෙන්න ඕනේ පතන කෝණයේ අගය අවදි කෝණයේ අගයට වඩා වැඩි වෙන්න ඕනි ජලයේ තුලදී නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙන්න පතන කෝණයේ අගය අංශක 49ට වඩා වැඩි වෙන්න ඕනි වීදුරු තුලදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙන්න වීදුරු වල අවදි කෝණයේ අංශක 42යි ඒ නිසා අංශක 42කට වඩා වැඩි කෝණයකින් කිරණ ඒ මත පතිත කරොත් ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. හරි. එනිසා බලමු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදීම තමයි පුතේ. මේ තියෙන්නේ ප්‍රකාශ කෙඳි, ප්‍රකාශ තන්තු, sannivedanaye සඳහා ජංගම දුරකථන sannivedanayeට ප්‍රකාශ කෙඳි යොදා ගන්න අන්තර්ජාල සහ දුරකථන sannivedanayeට ෆයිබර් කියන අපි කියනවා අධිවේගී අන්තර්ජාල ෆයිබර් කනෙක්ෂන් එකක් කියලා අහලා ඇති මිහිදී යොදාගන්නේ ප්‍රකාශ කෙඳි මේ ප්‍රකාශ කෙඳි වල පූර්ණ අභ්‍යන්තර පරාවර්තනීය භාවිතයට ගැනිනු පේනවා ඇති මේ ප්‍රකාශ කෙඳක් මේ තියෙන්නේ අපි ඇඳලා බැලුවොත් ওই ප්‍රකාශ කෙඳක වෙන්නේ මෙන්න මෙහිම දැන් මේ විදිය ප්‍රකාශ කෙඳක් කොහොම තියෙනවා නම් මේ ප්‍රකාශ කෙඳට කිරණ තරංග යොමු කරන්නේ මෙන්න මේ විදිහට අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් මෙන්න මෙතන පතිත කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මෙම කිරණ මේ ප්‍රකාශ කෙඳි වල කිරණ තරංග මෙන්න මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් මෙන්න මෙහි තුල වේගයෙන් ගමන් කරනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් වේගයෙන් ගමන් කරනවා. ප්‍රකාශ කෙඳි ඊට පස්සේ අර එන්ඩොස්කෝප් වල ශරීර අභ්‍යන්තරයේ අවයව දකින්න යොදා ගන්න එන්ඩොස්කෝප් වල මේ තියෙන එන්ඩොස්කෝප් කියන උපකරණය මේ එන්ඩොස්කෝප් කියන උපකරණය මේ විදිහට අපි හිතමු ආහාර මාර්ග පද්ධති ඇතුලේ තියෙන දෙයක් පරීක්ෂා කරන්න යොදනවා කියලා. එතකොට මේ බටයක් මගින් මේ තියෙන එන්ඩොස්කෝප් උපකරණයේ මේ බටය තුලින් ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් ඉදිරියට යනවා. ගිහිලා අදාළ තැන ආලෝකමත් කරනවා වෛද්‍යවරයාට නිරීක්ෂණය එතකොට පහසු වෙනවා මේ එන්ඩොස්කෝප් වල යොදාගන්නේ මෙන්න මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනෙ ඊළඟට ප්‍රිස්ම දෙනෙති බයිනකියුලර්ස් වල පුතේ ප්‍රිස්ම මගින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ භාවිතයට ගන්නවා මේ තියෙනේ අවස්ථාව බලන්න මේ ප්‍රිස්මය අංශක 45 45 90 කියන ප්‍රිස්මය මේ යොදාගෙන තියෙන්නේ
පේන වෙති දැන් මේ AB පෘෂ්ඨයට AB මූණතට ලම්බක වෙන කිරණේ වර්තනය වෙන්නේ නැහැ ඒ කෙලින්ම ගිහිලා ආනත පෘෂ්ඨයේ වදිනවා R කියන ලක්ෂයේ දැන් සර් මීට ටිකකට කලින් කිව්වා වීදුරු වල අවදි කෝණය පුතේ අංශක 42යි දැන් මෙන්න මෙතන මේ ලම්බකව වදින ආලෝක කිරණය මෙතන වදිනවා මෙතන කෝණය අංශක 45ක් වෙනවා අංශක 45ක කෝණයකින් තමයි මේ කිරණය මෙතන වදින්නේ දැන් වීදුරු වල අවදි කෝණය කීයද 42යි දැන් 45ක් කියන්නේ අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් නිපතිත උනේ ඒ නිසා ආලෝක කිරණය වර්තනීය වෙලා මෙන්න මේ පැත්තට යන්නේ වර්තනීය වෙලා ඔන්න ওই පැතිවලට යන්නේ හැබැයි අංශක 42කින් මෙව්වනම් මොකද වෙන්නේ එහෙනම් මේ පෘෂ්ඨයේ දිගේ යනවා දැන් අංශක 45කින් නෙව්වේ ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට ලක් වෙලා ඔන්න ওই විදිහට ගමන් කරනවා පහළට ගමන් කරනවා ඒ නිසා අංශක 90කින් හැරිලා යනවා පහළට අංශක 90කින් හැරිලා ඔන්න ওই විදිහට පහළට යනවා හැබැයි මේ වීදුරු ප්‍රිස්මේ ආනත මූණතට ආනතව තියෙන මූණතට ලම්බකව කිරණයක් එවපු එකක් බලන්න මේ කිරණය මෙන්න මේ සිරස් පෘෂ්ඨයේ මත අංශක 45න් පතිත වෙන්නේ ඒ නිසා ඔන්න අවදි කෝණේ 42යිනේ 45කින් කියන්නේ අවදි කෝණයට වඩා වැඩි ඒ නිසා මේ කිරණය මේ මූණතෙන් එළියට යන්නේ නැහැ එළියට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට ලක් වෙලා පහළ මූණතට යන පහළ මූණතට ගියාම එතන පතිත වෙන්නේ අංශක 45කින් ඒ නිසා නැවතත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා නැවතත් ඔන්න විදියට පිටතට ගමන් කරන පහළ පින්තූරේ තියෙන්නේ ප්‍රිස්ම වලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ප්‍රිස්ම වලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය එනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදීම තමයි ප්‍රකාශ තන්තු වල sannivedanaya සඳහා ශරීර අභ්‍යන්තර අවයව නිරීක්ෂණය සඳහා එන්ඩොස්කෝප් උපකරණයක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යොදා ගන්න ඊට අමතරව ප්‍රිස්ම දෙනිති වල දෙනිති ඇතුළත තිබෙන ප්‍රිස්මය ප්‍රිස්ම මගින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ඇති කරන ප්‍රිස්මයක් මගින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ වර්තනය අපිට දක්නට ලැබේ හරි පුතේ එතකොට ඔන්න පාඩමේ මේ පාඩමේ වර්තනීය සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අපි ඉගෙන ගත්තා ළඟට අපිට බලන්න තියෙන්නේ කාච වලින් සිදුවන වර්තනය